මම මේ වෙලාවේ රැඳිලා ඉන්නේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සිරිමාව බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී. මට බොහොම වැදගත් පුද්ගලයෙක් මෙතනදී හම්බ වුණා. ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වගේම මේ වෙද්දි කතුවරයෙක් ලූෂන් බුලත්සිංහල මහත්මයා. ඔබතුමාට කොහොමද? මම බොහොම සතුටින් ඉන්නවා මේ සමුද්‍ර වෙතසිංහගේ ප්‍රකාශනයක් එක. මගේ ජීවන අත්දැකීම් පිළිබඳ මතක සටහන්. ඒවා ග්‍රන්ථ කරගෙන පිටු 692ක පොතක්. ඉතින් මම මේකේ ලියලා තියෙන්නේ මගේ ජීවිතේ, මගේ වෘත්තීය ජීවිතේ, මගේ ජනමාධ්‍ය ජීවිතේ, ඒකම මගේ නාට්‍ය ජීවිතේ මා ලැබපු අත්දැකීම්. ඒවා මතක නැති කරන්න බැ මතක අමතක කරන්නම බැරි දේවල් ටික තමයි ලියලා තියෙන්නේ. ඒ අරනවා මගේ පුංචි කාලේ ජීවිතයයි මගේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු, මම මූණ දීපු කරදර, මගේ දෙමව්පියන්ගේ ප්‍රශ්න, ඒව ඔක්කොම මම මේකේ ලියලා තියෙනවා. මගේ විවාහ ජීවිතය ගැන, මගේ දරුවෝ ගැන, ඒ අව්‍යාජව නිවැරදි දේවල් ටික ලියලා තියෙනවා. මේ දවස් 7ම පොත් ප්‍රදර්ශනයත් එක්ක එකතු වුණාද? ඔව්, මම දිගටම මේ පොත් ප්‍රදර්ශනයට ආවා. ඒ ආවේ සමුද්‍ර විජේසිංහ මහත්මයාගේ ආරාධනාවෙන්. මොකද මම මෙතන ඉන්නකොට මොකක් දෙනා ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා. මගේ මම නාඳුනන මගේ රසිකයෝ කොච්චර ඉන්නවද කියන මම දැනගත්ත මෙතනට ආපම පොඩි දරුවගේ පටන් ඇවිල්ලා අනේ 100 පින්තූරයක් ගන්නයි කියලා ඕනේ කිව්වා. ඉතින් මම ඒකට ආදරෙන් මුණ දුන්නා. ඉතින් ඇත්තට මේක ලොකු සතුටක්. කලින් පාර පොත් ප්‍රදර්ශනත් එක්ක සංසන්දනය කරනකොට මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ මොන හරි සුවිශේෂතා දැක්කද, වෙනස්කම් දැක්කද පොත් ප්‍රදර්ශනය ගැන පොඩි හැඳින්වීමක් කරොත්? මම හිතන්නේ මේ පොත් ප්‍රදර්ශනයේ දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද මේක එක්තරා දුරකට වර්ධනය වූ බවයි මට පේන්නේ. ප්‍රකාශකින්ගේ උනන්දුවත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාඨක රුචියේ කියවීමට තියෙන ඇල්ම ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක එක්තරා දුරකට සමාජ ප්‍රවණතාවයක් වෙන්න පුළුවන්. මොකද බොහෝ තැන්වලින් ගිලිහි යන රසිකත්වය දැන් හුඟක් දුරට පොත්වලට නැඹුරු වෙලාද කියලත් මට හිතෙනවා. ඒ කියන්නේ අපේ වෙනත් ප්‍රාසංගික කලාවන් ගැන, සිනමාව ගැන, සංගීතය, ඒ වගේ දේවල් වලින් වැටෙනකොට, ඒවෙන් අත්හැරෙනකොට ඒ පිරිස් මං හිතන්නේ කියවීමට වඩා නැඹුරු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. දැන් මගේ පොත චරිතාපදාන කතාවක් වුණත් බොහෝ දෙනා ඒකට ඇල්මකින් මෙතෙන්ට ඇවිල්ලා මාත් එක්ක කතා කරලා ඒ පොත අරගන්නවා. ඒකෙන් මට තේරෙනවා එහෙම ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මං ගැන දැනගන්න කෙනෙකුට උවමනා වෙන්නේ මොකද? ඒ මොකද මං කරලා තියෙන යම් දෙයක් නිර්මාණෙහිඳ මාව දන්න ඒගොල්ලන්ට මං ගැන දැනගන්න උවමනාවක් තියෙනවා. ඉතින් ඒක මට තේරෙන්නේ ඒ කලාවන්ගේ නියලලා හිටපු අය මොනවද කළේ කියන එක ගැන දැනගන්න තියෙන උවමනාව තමයි කලාවට තියෙන ආසාව වෙන මගකින් යොමු වීම. ඒ මොකද මට තේරෙනවා අපේ සමාජයේ එක්තරා දුරකට සංස්කෘතිකමය අංශය පොඩි කඩාවැටීමකට ලක් වෙනවා. ඒ මොකද ඕනම සමාජයක ජන ජීවිතයේ කඩාවැටෙනකොට ඒ රටේ සංස්කෘතික ජීවිතය සම්පූර්ණයෙන්ම අර්බුදයට ලක් වෙනවා. අපේ රටෙත් ඒක වෙලා තියෙනවා. අධ්‍යාපනය තුළින් අපේ රටේ ජනතාවගේ ආර්ථික සම්බන්ධතා කටයුතු වලින්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය ගෙන යන තියෙන අරගලය, ඒ තුළින් සංස්කෘතික ජීවිතය කඩාවැටෙනවා. සංස්කෘතික ජීවිතය කඩාවැටෙනවා කියන්නේ අපේ සීලාචාරකම, ශිෂ්ටාචාරක බව බොහෝ දුරට අඩු වී යාම. ඉතින් මම දකින්නේ ඒකට ලොකු බාධකයක් වෙනවා මේ වගේ පාඨක රුචියක්වත් අඩු ගානේ සමාජයේ පැතිර යාම. ඉතින් මේ පොත් ප්‍රදර්ශනයේ මට පේන්නේ ලංකාවේ තියෙන ලොකුම කලා මංගල්‍යය මේකයි කියලායි මට හිතෙන්නේ. ඒ කියන්නේ මම දැන් සාමාන්‍යයෙන් අපි නුවර පෙරහැර බලන්න යනවා වගේ ඊට වැඩි ජනතාවක් මට පේනවා මේ පොත් ප්‍රදර්ශනයට එනවා කියලා. ඒක ලොකු සාධනීය ලක්ෂණයක්. ඔබතුමාට බොහොම ස්තුතියි අපිට සමග සම්බන්ධ වුණාට.